ඔබ බොරුකාරයෙක් කියන්නේ නාමල් රාජපක්ෂ. ඔයාගේ සහෝදරයෝ දෙන්නේ ප්‍රශ්න හදන්න එපා කියන්නේ. යෝෂිතයි රෝහිතයි හැප්පෙනෝ නෑ රනිල් ඕනේ. ඒගොල්ලන්ගේ පිටිපස්සේ ඉන්නෝනේ ඉතින් වෙනත් චරි. ප්‍රින්ටින් ඕඩර් එක තනි කරව රනිල්ගේ යෝෂිතටයි රෝහිතටයි ලැබිලා. මං හරියට ඉලක්කම් දන්නේ. චමල්ලයි ඔබට පිස්සෙක් කියලා. කොටද මේ චමල්ලයි ඊළඟ සැරේ ඡන්දෙට එන්න මෙන්ටල් කේස් එකක් කියලාද කියලා. මට පිස්සෙක් කියනවා නම් එයා ඊට වැඩිය මෙන්ටල්. රනිල් UNP එක කැඩුවා. පෝට්ටුවත් කැඩුවා. රාජපක්ෂ පවුලත් කැඩුවා. යම් යම් ප්‍රශ්න වුණා. ගෑනු මරා ගන්නවා. ශිරාන්ති යන්නේ නෑ ගෝඩගේ ගෙදරට. දැන් කොට බොරු කරන්න කතා කරනවා. ලෝහානුයි නාමලුයි ගහගන්න ගියේ නැද්ද දෙපාරක් තුන් පාරක් මැද්දට බැම්න නාමල් පොඩ්ඩක් අදින් කිව්වා මස් මාළු නොකන එක නායකත්ව ගුණන් කියන්නේ අරක්කු බොහොම එව්වේ කවුද සූත්‍ර පුංචලා කිව්ලා කරදර කරන්න කිව්වද එහා පැත්තේ මෙහාට එනාට සල්ලි වලට ගොඩක් අයට ඕන ඕගලන්ගේ ඩීනි ටික වහගන්න ඕගලන්ගේ නඩු ටික වහගන්න බෑ මගේ නඩු වයිලත් නෑ මගේ කන්ටේනර් එක දීලත් නෑ ඉතින් මගෙන් අහන්නේ උගල අහන්න කොහොල එකද ගෙන්න ලහන්නකෝ මට යන්න පුළුවන් දෙයක් මන්ද ගෙන්න ලහන්නකෝ මං ඩොකියුමන්ට් පවා ගෙන්න ඇසිල් රනිල් එක්ක යටින් ගහන ගේම් එකක් නේ මොල හතානෝ කියලා හැමතිස්සෙම විමල්නේ කතා අපි දන්න ස්ටෑන්ඩඩ් ගාන යට මොල හතයි කිය. ඔබ කියන්නේ මොල හතක් නෙමෙයි මොල 10ක් විතර තියෙනවා. ධම්මික කියලා තියෙන්නේ පක්ෂ බෙදෙනවා නම් මම එන්නේ නැහැ. තුන් දෙනාම ධම්මික එපා කියන එක කියන. ක්ලබ් වසන්ත මහින්ද පාවිච්චි කරා කියලා එයාගේ ගෑනු අරගෙන. ක්ලබ් වසන්තගේ කිසිම සම්බන්ධයක් නැහැ. ගෑනු දුන්නා කියලා මම කිව්වේ නැහැ. නැත්නම් මොකද? නැත්නම් මොකද? කිසිම රාජපක්ෂ කෙනෙක්ට අම්බන්තොට මෙවර chance එකක් නැහැ. ඡන්දෙදි අපි ඒක බලමු. අවසන් විධායක කමඬු රැස්වීම තෝරගත්ත මන්ත්‍රීවරු 20කට ඒ හතර අක්කල දෙන්නෙක් ඉඳලා තියෙනවා. සිකියුරිටි ගාඩ්ලා දෙන්නෙක් ඉඳලා තියෙනවා. සිකියුරිටි ගාඩ්ලා එතන ඉන්නවා තමයි. තමල් කිසිම ඡන්දෙකට අතීස්සුවේ නැහැ. මයින් දයියට අස්සෙන්න ඉස්සරේලම ගිහිල්ලා කිව්වේ කවුද? අයියෝ කැව්වට කිරිපත් කෑල්ල පුළුවන් නම් වහ ටිකක් තමයි. මයින් දයිය නළුවෙක් ඉඳන් ඉඳ ගහගෙන ඉන්න. මයින් දයිය කිව්වත් නළුවෙක් නේ අරන්. පොඩි පොඩි ඕවා ඇක්ටින් තොට හොඳයි. කැලීන් ස්නාන කලාව. බයි කැලීන් මගේ British Way English Academy ජීවිතේම හදන තැන කේන්දරේ ජ්‍යොතිෂ පුවත්පත සෑම අඟහරුවාදාම මිල රුපියල් 50යි සා ෂොපින් ෆියස්ටා ජූනි මාස 4 වනදා සිට අගෝස්තු 25 වනදා දක්වා ලයිෆ් ටයිම් ඩිස්කවුන්ට් කාඩ් පතක් 50%ක් දක්වා වට්ටම් සමගින් එකකට එකක් දිනා ගැනීමට අවස්ථාවය. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සමග අපි තීරණාත්මක මොහොතක මේ සාකච්ඡාවට පිවිසෙන්නේ. ඔබ මට මීට පෙර කියා තිබෙනවා ඔබ උපාධිය හරියට කියලා. ඔව්. කොහෙද? මම අධ්‍යාපනය කරන්න ගියේ ලංකාවෙන් සෝවියට් දේශයට. ඒ ගොත ගහන්නේ කෙලිම කියන බරුව. සෝවියට් දේශය ගැන කතා කරනකොට පොඩ්ඩක් දුක හිතෙනවා. ඒකයි ගොත ගහන්නේ. ඒ හොර ඩුප්ලිකේට් උපාධියද තියෙන්නේ? හොර ඩුප්ලිකේට්ද කියලා දැන් එකපාරක් ගියානේ යෝෂිත රාජපක්ෂගේ හොර ඩුප්ලිකේට්ද කියලා බලන්න යුක්‍රේනයට. වගේ මගෙත් යන්න පුළුවන්. ඒකත් ඒක නන් ඩුප්ලිකේට් නේද? ඒක නිසා නෙමෙයි මම ගොත ගැව්වේ. යෝෂිතගේ නන් ඩුප්ලිකේට් නේ. නේ නේ නේ. ඒක තමයි අපි ඉගෙන ගත්තේ යුක්‍රේනයේ කීව් නගරේ, කියන්නේ අගනුවර විශ්වවිද්‍යාල දෙකක. හරි මට හරි ඒ ඇති ඇත්තට හරි මට ඒව ඕනේ මේ මේ ඔබට බොරු කීම සම්බන්ධයෙන් උපාධියක් තියෙනවද? ඔව් මම දැක්ක අර වීරවංශ කියනවා. නමුත් වීරවංශර මම දැන් කියනවා ඇත්තටම බොරු කීම ගැන මගේ උපාධිය ගැන හොයනවට වැඩිය දැන් ඔය බොන එක නතර කරලා පොඩ්ඩක් සෞඛ්‍ය ගැන හිතලා. බොන කියන අරක්කු බොන එක? අරක්කු බොන එක නතර කරලා සෞඛ්‍ය ගැන. ඒ ඇත්තට බොනවද? නෑ දැන් ඉතින් පෞගේ දවස්වල හොස්පිටල් එකේ හිටියනේ. අරක්කු බීලා අසනේ මේ බල තමයි අසනේ උණක් ඇවිල්ලා උණක් ඇවිල්ලාද කි නැද්ද කියන එක ඉතින් මේ කට්ටිය දොස්තරවරු දන්නවා. හරි අපි මම හරිම ආදරය කරන පුද්ගලෙක්. නමුත් ඔය බීමට පුරුදු වුණොත් අනවශ්‍ය විදියට පරණ JVP පුරුදු වලට පුරුදු වෙන්න එපා කියන්නේ. ඒ දවස්වල නම් කසිබ්බ බිව්වේ. දැන් හොඳේව බොන්නේ. ඉතින් ඒක නිසා මම කියනවා විමල් ඔයා අනිවාර්යෙන් අපේ පැත්තට එනවා. හැබැයි ඔයාගේ සෞඛ්‍ය ගැන හිතන්න. ඔයා විමල්ගේ සෞඛ්‍ය ගැන හිතන්න කියන. ඔයාටත් බෝතලයක් හැමලොත් ටැප් වෙන්න ගහන කෙනින්නේ ඔයා ඇවිල්ලා. නෑ නෑ ඉතින් වොඩ්ක බීලා පුරුදු වෙන්නේ ඉතින් අපිට. හරි. අයිමෝ. මම මේ කතාව ඇහුවේ මේකයි. ඔබ මගේ සාකච්ඡා ගණනාවකද කියනවා. රනිල් ඉල්ලන්නේ නෑ කියනවා. කැට තියලා තියන්නම් මහා මැතිවරණයක් එන්නේ කියනවා. විමල් වීරවංශ හම්බුණා කියනවා. බලන් ඉන්න විමල් උදේ අපේ ස්ටේජ් එකට නගිනවා කිව්වා. මේ ඔක්කොම පට්ටපල් බොරු බවටපත් වෙලා ඉවරයි. මම ඒකයි ඇහුවේ උදයංග වීරතුංග හිටපු ශ්‍රී ලංකා තානාපති ද හඳුන්වන්නද රටේ ඉන්න පට්ටම පට්ට බොරුකාරයෙක් විදිහට හඳුන්වන්නද කියලා. මේමයි පළවෙනියටම අවුරුද්දකට කලින් ඔබත් සමග මේ වගේම අපි ඉන්ටර්වයුව එකක් කරනකොට අගෝස්තු මාසේ 24 හැබැයි
එදා අපි කියනවා ධම්මික පෙරේරා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරනවා කියන එක. ඒ වගේම අගෝස්තු 1 වෙනිදා 2023 මම කියනවා පොහොට්ටුව තීන්දුවක් ගන්නවා තනි පක්ෂයක් විදියට පොහොට්ටු ලකුණෙන් ඉදිරිපත් වෙන්නත් ඒ පොහොට්ටු ලකුණේ ඉදිරිපත් කරන පුද්ගලයා රනිල් වික්‍රමසිංහ නෙමෙයි කියලා. ඒක දැන් සිද්ධ වෙලාද චමුදිද? මගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. මගේ ප්‍රශ්නය ඔබ මුල ඉඳලම කිව්වා රනිල් ඉල්ලන්නේ නැහැ කිව්වා. මහා මැතිවරණයක් තමයි මුලින්ම එන්නේ කියලා කිව්වා. විමල් හම්බුනේ විමල් කිව්වා මම ජීවිතේට දැකලා නැහැ මට හම්බුනේ අන්තිම වතාවට අමාත්‍යාංශයටම ඇමති වෙලා ඉන්නකොට. පට්ටපල් ඇයි අමාත්‍යාංශයට නම් මං ගිහිල්ලා නැහැ. ඔබ බොරුකාරයෙක් කියලා කියන්නේ මම නෙමෙයි. ඔබ බොරුකාරයෙක් කියන්නේ ඔබේ ඥාත ඔබේ අයියාගේ පුතා මහින්ද රාජපක්ෂගේ පුතා නාමල් රාජපක්ෂ. මම නෙමෙයි කියන්නේ ඔබ බොරුකාරයෙක් කියලා. අයියෝ එයා බුද්ධංග මාත්‍ය බොරුනේ කියන්නේ ඔබතුමල්ලත් ගිහිල්ලා එයා කිය එයා කටට එන දෙයක් කියවන මිනිහෙක්. දැන් ඊයේ ප්‍රසන්න රණතුංග මොකද කියන්නේ? චමල් රාජපක්ෂ කියවල උද්‍යංග පිස්සෙක් කියලා. එතකොට මෙහෙමයි පළවෙනියටම නාමල් රාජපක්ෂ කියපු වචනෙට මං නාමල්ට කියන්න කැමති ඔයාට මං එදා කිව්වාගේ බුරුකාරයෝ ඔයාද ඔයා ළඟ ඉන්න අයද නෙමෙයි පළවෙනියට ගිහිල්ලා ඔයාගේ සහෝදරයෝ දෙන්න එක්ක සාකච්ඡා කරලා මේ පක්ෂයේ දේශපාලන කඳවුරේ පක්ෂ ප්‍රශ්න හදන්න එපා කියන්න. මොකද හරිද යෝෂිතරයි රෝහිතරද කියන්නේ? ඔව් ඔව් බොහොම පැහැදිලිව කියනවා. මොකද දින 53ද දැන් මේ කාලේ මේ රනිල්ව පත් කරනවද නැද්ද කියන එක නාමල් ඍජු තීරණයක් අරගෙන දේශපාලන පක්ෂයක් විදියට පක්ෂයේ තීන්දුවත් එක්ක යනවා. ඒක නාමල් යනවා මේ පක්ෂයට අපේක්ෂකෙක් ඕන කියලා වෙනම. ඒක පක්ෂයේ තීන්දුවක්. යෝෂිතයි රෝහිතයි හැප්පෙනවා නෑ රනිල් ඕන කියලා. සම්පූර්ණයෙන්ම මේ ජවනිකාවේ පිටිපස්සේ මහින්ද අයව අසරණ වෙන්නෙත් රනිල්ගේ පිළට අරන් යන්නෙත් ඒ කඳවුරේ අය. ඒ කියන්නේ යෝෂිතයි රෝහිතයි මහින්දගේ කැම්පේන් එක කරන්න පාට් එකක් බාරගෙන කියන කතාව ඇත්තද කියන්නේ? ඔය ඒගොල්ලන්ගේ පිටිපස්සේ ඉන්නවනේ ඉතින් වෙනත් චරිත. කවුද කවුද චරිත? දැන් ඔය අපේ නිලමෙලා ඉන්නවා, පර්ණලේකම්ලා ඉන්නවා. නිලමෙ කියන්නේ කවුද? නිලමෙ කියන්නේ මාතර පැත්තේ රත්නායකලා ඉන්නවා. ඉතින් ඒ කට්ටිය ඉතින් මේගොල්ලොන්ව හසුරනවා. ඉතින් ඒ පුතු දෙන්නව හිරෙන නිසා. රත්නායක කියන්නේ කොයි පැත්තේ පොරපක්ෂයේ කෙනෙක්ද? ඔය ඉතින් අපි ජෝඩු දාලා එහෙම ආවේ ළඟදි විජේරාමිට. මේ සුසිල් එක්ක ආපෙ කියලාද? ඔව්. ආ ඒ රත්නායක. හරි ඊපස් වෙන කවුද නිලමේ කවුද? නිලමේ ඉතින් අර ඔබතුමා එක්ක එහෙම මේ දවස්වල මේ අපේ පූජා වට්ටි ගැන කතා කරන්නේ ඉතින්. කතරගම නිලමේ. මේ ඩිෂාන්. ඔදින්. එයා ගුණසේකර. ශෂීගේ පිටිපස්සේ ඉන්නේ සම්පූර්ණයෙන්ම. ඉතින් මේ එක එක සහෝදරයන්ව හසුරවන්න එක එක ඉත්තෝ යෝෂිතයි රෝහිතගේ තියෙන අවශ්‍යතාවය මොකද්ද රනිල්ට බැක් කරන්න? පක්ෂයේ විසින් තීන්දුවක් ගත්ත කිසිම විදියකින් නැවත රනිල් එක්ක දේශපාලන ගමනක් යන්නේ නැහැ. නෑ ඒක නෙමෙයි මං අහන්නේ. මම අහන්නේ යෝෂිතයි රෝහිතයි ඇයි වෙනම පවුල තුළ වෙනම ගේම් එකක් ගන්නවද? ඒක තමයි දැන් ඒ තීන්දුව ගන්නවා කියන එක මම අවුරුද්දකට කලින් කිව්වනම් අවුරුද්දකට කලින් සූචර පුංචලා දන්නවා. ඉතින් ඒකින්ද ගාන්ට ඒගොල්ලෝ මේක වෙනස් කරන්න මහින්දයගේ හිත වෙනස් කරන්න මාර්ග සොයනවා. ඒතර ඒ කියන්නේ ඩිෂාන් ගුණසේකර බස්නායකල මේ පිටිපස්සේ ඉන්නවා. සාගල රත්නායක ඔබ කියන රත්නායක කියලා සාගල්නේ කිලිම එයා ඉන්නවා. ඒක network එකේ. ශෂීන්ද්‍ර රාජපක්ෂ ඉන්නවා, යෝෂිත ඉන්නවා, රෝහිත ඉන්නවා. එහෙමද? මහින්දගේ ඔළුව වෙනස් කරලා තාත්තේ අපි රනිල් ළඟට අරන් යමු කියන. මොකද්ද බෙනිෆිට් එක ඒගොල්ලන්ට? මේ රනිල්ගේ කැම්පේන් එකේ පාර සල්ලි හම් වෙනවද? මෙහෙමනේ ඉතින් බෙනිෆිට් නම් ඇති කියලා ඒවයි ගන්න මං හරියට ඉලක්කම් දන්නේ නැහැ. මොකද බෙනිෆිට් එක? ඉලක්කම් දන්නේ නැහැ. ඉලක්කම් ඕනේ නැහැ බෙනිෆිට් එක. නමුත් ඇයි නාමල්ගේ ගමනට බාධා කරන්නේ? මොකද නාමල් තමයි මෙතන දේශපාලනේ ඉන්න කෙනා. අද රාජපක්ෂ වරුන් අතර නාමල්ට අපි ඔක්කොම උදව් කරනවා ඇරෙන්න මේ තව එක එක අය එන්න ඕනේ නැහැ දේශපාලනේ. ඔබට මෙච්චර තියෙන මේ හයිය ඔබ දේශපාලන කමිටුවේ නැහැ නේ? නෑ මම ඔබ මධ්‍යම කාරක සභාවෙත් නෑනේ. ඔබ විධායක කමිටුවෙත් නැහනේ. නෑ. ඒතකොට ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නෙමෙයිනේ. තවම නෑ. නෑ. ඔබට පෞලේ ප්‍රකාශකය වශයෙන් ඉදිරිපත් වෙන්න කිසිම අපි පෞලෙන් පත් කළා නෑ කියලා නාමල් රාජපක්ෂ කියනවා. අපි මොකටද පෞලෙන් පත් කළා? අපි ඉන්නේ කතා කරන්නේ. නාමල් රාජපක්ෂට පොහොට්ටුවේ අපේක්ෂකයා අදවත් කියන්න බෑනේ. දැන් ඊයේ අනුරාධපුරෙන් ඇහුවම hina වෙවි මම නෙමෙයි කියලා යනවා. ඉතින් මට කියන්න පුළුවන් නම් චමුදිත අවුරුද්දකට කලින් නෑ මේ පක්ෂ මේ දැන් මගේ අතේ තියෙන පොඩ්ඩක් ඉන්න දැන් මට කියන්න මේ
අගෝස්තු පළවෙනිද උදයන්ග විරුතුන්ගේ Facebook සටහනක් රනිල් මෛත්‍රී යහපාල හංසපූට්ට මහින්දරටත් මහින්දවාදින්ට පන්නපන්නගේ ඉතිහාසයේ කිදුනාගේ තමහතුරට දාල තිනවා 2024 ජනාධිපති වෙන කවුරුවත් නොවේ පොහොට්ටුවේ අපේක්ෂකයාය රනිල්ගේ යහපාල මහින්දවාදින් ඒ අතීතය අමතක හෙන්චයියන්ට කිව යුත්තේ 2024 ජනාධිපති වෙන කවුරුවත් නොවේ පොහොට්ටුවේ අපේක්ෂකයාය මේක කියන්නේ අගෝස්තු පළවෙනිද 2023 උදයන්ග කවුද ඇත්තටම ඉතින් හරි ඉතින් ඒක කියනවනම් මම බොරු කියනවද ඒගොල්ලන්ට මාධ්‍ය ඉස්සරහවිල්ලා හරිදේ කියන්න බැරිද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. චමල් අයිය ඔබට පිස්සෙක් කියලා කියන්නේ. ඉතින් චමල් අයියම ඉතින් අද වයසත් එක්ක බලනකොට මොකටද මේ චමල් අයිය ඊළඟ සැරේ ඡන්දෙට එන්න හදන්නේ? දැන් චමල් අයියද පිස්සු හැදිලා තින්නේ මේ බලෙන් කෑදර වෙලා දිනන්නත් බැරි නම් ඇයි මේවට එන්නේ? ඒක චමල් මෙන්ටල් කේස් එකක් කියලාද කියන්නේ දැන්? චමල් අයිය මට පිස්සෙක් කියනවා නම් එයා ඊට වැඩිය මෙන්ටල් එකක් කියලා මට කියන්න වෙන්නේ. හරි එතකොට මම දන්නේ නැහැ චමල් අයියා පිස්සෙක් කිව්වද කියලා මොකද මගේ පුංචි කාලේ චමල් අයියා තමයි චමල් අයියා ගෙදර හිටියේ ওই ශාශීයේම වඩාගෙන හදාගත්ත ගත්තත් මට මතකයි නමුත් ඒගොල්ලෝ මට ගොඩාක් උදව් කරපුවා නමුත් අද මම කියන්නේ රාජපක්ෂ වරුන්ගේ නාමය මහින්ද රාජපක්ෂේ චරිතය නිසා තමයි අපේ ලංකාවේ අද තියෙන්නේ. මිනිස්සු ඔක්කොම ආදරේ මහින්ද රාජපක්ෂ. ඒකේ එල්ලිලාපු කෙනෙක් තමයි ජමල් රාජපක්ෂ. කෙසේ හෝ මුළු පවුලම අද දෙකට බෙදලා ඉවරයි. පවුල ඇතුලේ පොට්ටුව බෙදලා ඉවරයි. පවුල ඇතුලේ යෝෂිත එක පැත්තක රෝහිත රනිල් ඕන කියනවා, ශෂීන් රනිල් ඕන කියනවා, රෝහිත ඕන කියනවා, චමල් ඕන කියනවා. ඉන්නේ මහින්දයි නාමලුයි බැසිලුයි උදයන්ගයි විතරයි. නෑ නෑ මෙහෙමයි. ඒ අයව යම් යම් හේතු නිසා පාලනය වෙනවා කියන එක පිළිගත යුතුයි. නමුත් මේ පවුලේ සමගිය නාමල්ට තියෙන ආදරේ යෝෂිතගේත් රෝහිතගේත් වෙනස් වෙලා නෑ. මම එක දෙයක් ඔබට දැන් කියනවා. නාමල් ප්‍රසිද්ධියේ මාධ්‍යයට කිව්වා රනිල් LTT එක කැඩුවා. රනිල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා. රනිල් UNP එක කැඩුවා. රනිල් අන්තිමට අපිට දුන්න දායාදය පෝට්ටුවත් කැඩුවා. මම දැන් එකක් එකතු කරනවා. රනිල් පවුලත් කැඩුවා. හරිනේ පිළිගන්න. රනිල්ගේ පවුලද? නෑ රනිල්ගේ පවුලක් මම දන්නේ නෑ. මොකද රනිල්ගේ පවුල මොකක්ද? රනිල්ගේ පවුලනේ මම කිව්වේ. මම කිව්වේ රනිල් රාජපක්ෂ පවුලත් කැඩුවා. රාජපක්ෂ පවුල කවදාකවත් කඩන්න බෑ. ඔබයි කිව්වේ කැඩුණා කියලා. ඔබයි කිව්වේ. නෑ නෑ නෑ. මම කිව්වේ ඒගොල්ලොන්ව යම් යම් අය ප්ලෑන් කරලා තියෙන නිසා යම් යම් ප්‍රශ්න වුණාට හත්වෙනිදායින් පස්සේ මේගොල්ලෝ ඔක්කොම එකතු වෙලා නාමල් ඒ වගේම ධම්මික දිනවන්න ඒ අපි ඔක්කොම වැඩ කරා. කොලේ වහන්න එපා. සුගීශ්වර මෙතෙන්ට ඇවිල්ලා සාකච්ඡා වෙද කිව්වා. සමගිය පිරිමිටික අතරේ තියෙනවා ගෑනු මරා ගන්නවා ගෑනු කොතනත් ඔහම තමයි කියලා. මුගම් බොරු කියන්න එපා. සුගීශ්වර කෙලින්ම කිව්වා. ඔය ඇඳන් යන සාරිය ගැන තව මොකක් හරි ගැන තියෙනවා. නමුත් ඒ ඔක්කොගේම ආදරේ තියෙනවා. ශිරන්ති යන්නේ නෑ ගෝඩගේ ගෙදරට. ඒ වගේම චන්ද්‍රක්කට. අයෝ මගේ ගෙදරට. දෙන්න කෝට බොරු කියන්න කතාවනේ. මණ්ඩලේ කචල්නේ. එහෙනම් ලොහාන් රත්නත්තේ මහින්ද රාජපක්ෂගේ ගෙදරට ඇවිල්ලා මහින්ද හැමදාම හවස ඔළුව වෙනස් කරනකොට ලොහානුයි නාමලුයි ගහගන්න ගියේ නැද්ද? නේ 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 මේමනේ ඒ වෙලාවේ බොහොම පැහැදිලිව මහින්ද අයියට නාමල් යම්කිසි දෙයක් පිළිබඳව පැහැදිලි කරනවා. ලොහාන් ඉතින් හැමදාම පොඩ්ඩක් වයින් බෝතලයක් බොමු අරකක් බොමු කියාගෙන ඉතින් මැද්දට පැන්නා. ඉතින් දෙපාරක් තුන් පාරක් මැද්දට පැන්නා. නාමල් පොඩ්ඩක් අදින් කිව්වා. ඉතින් එතනදී කතා බහ ගියා. එතන ඉවරයි. පිස්සුද? එහෙම රණ්ඩු වෙන්න ඕන. නාමල් කියන්නේ නාමල් කියන්නේ මස් මාළු කන්නේත් නැති. රණ්ඩු වෙන්න ඕන නම් එයාගේ ඇඟත් එක්ක හැප්පෙන්න බෑ ලොහන්ට. නමුත් නාමල් ඉතාලම ඉවසීමෙන් දැන් ඒ අවශ්‍ය නායකත්වයේ ගතිගුණ ඔක්කොම දැන් එක එක එනවා. මස් මාළු නොකන එක නායකත්වයේ ගුණන් කියන්නේ. අරක්කු බොන්නේ නැති එක නායකත්වයේ ගුණන් කියන්නේ. සිගරට් බොන්නේ නැති එක නායකත්වයේ ගුණන් කියන්නේ. නෑ 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 මම කිව්වේ ඉවසීමෙන්. ලොහාන් ඇවිල්ලා ඒ කරදර කරාම සාකච්ඡාවට. ලොහාන් එව්වේ කවුද? නෑ ලොහාන් ඒ ගෙදරට ආවේ නේ. කවුද එව්වේ ලොහාන්? නෑ නෑ කවුරුත් එව්වේ නෑ ඉතින්. සූත්‍ර පුංචලා කිහිල්ලා කරදර කරන්න කිව්වද කියලා මන් දන්නේ. සූත්‍ර පුංචලා කියන්නේ වදිර. ඔව් ඔව්. මේ මොකද මේ සියලු ගනුදෙනු දැන් අන්තිමට දැන් මේ ඔක්කොම ගනුදෙනු කියන්නේ මේ එහා පැත්තේ මෙහාට එනාට සල්ලි වලටද මේක වෙන්නේ ගොඩක් අයට ඇත්තද? ඔව්. ඒ කියන්නේ මේ මේ කොයිද පොහොට්ටුවෙන් රනිල් ළඟට ගියපුවාට සල්ලි කීයක් විතර දුන්නාද? මෙහෙමනේ දැන් සූත්‍ර පුංචර මම නැවත අභියෝග කරනවා. හරි. පුළුවන් නම් ඊළඟ පාර්ලිමේන්තුව එනවා දින 50කට පස්සේ පාර්ලිමේන්තුව විසිරුවම පුළුවන් නම් ගාල්ලෙන් ඉල්ලලා දිනන්න. හරි. මට ඕන එක නෙමෙයි. ඔව්. සූත්‍ර පුංචි කතාවක් නෙමෙයි. ඔව්. මේ පොහොට්ටුවෙන් ගැලවිලා ගියපු ටීම් එක ප්‍රසන්නලා, මහින්දානන්දලා, SM චන්ද්‍රසේනලා මේ ටීම් එක දැන් ඔබ කිව්වා මේ ආපු අයට ලොකු සල්ලියක් දුන්නා කියලා.
කොහොමද කොච්චර සල්ලි දුන්නද කාට කාට වගේ දුන්නේ ෆිගර්ස් තියනවාද නෑ ෆිගර්ස් නෑ නමුත් මම ඒ ගියපු අයට කියනවා ඒ ගියපු අයගෙන් ගොඩක් අය නැවත එනවා ගියපු අයට කියනවා දැන් විශේෂයෙන් මහින්දානන්ද ඉතාම දක්ෂ නායකයෙක් මහින්දායා ඊයේ කතා කරා නෑ මහින්දානන්ද එනවා කියලා මම මහින්දානන්දට කියනවා පුළුවන් නම් ඔය පොහොට්ටුවේ ලාංඡනය දාගෙන ප්‍රෙස් රිලීස් කරන්න නැතුව ලස්සන්ට අර ඉන්න කපල අලියගේ ෆොටෝ එක ගහගෙන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රෙස් රිලීස් එකක් කරන්න ඕන. මහින්දානන්ද චැලෙන්ජ් කරනවා නුවරින් ඡන්ද 500ක් පොහොට්ටුවට අරන් පුළුවන් නම් පෙන්නන්න. මම ඒ වගේ මෙයාට චැලෙන්ජ් කරනවා පොහොට්ටුවේ ලාංඡනයෙන් නෙමෙයි. දැන් අලියගේ ලාංඡනයෙන් ස්වාධීන අපේක්ෂකයෙක් නෙමෙයි රනිල් කියන්නේ. ස්වාධීන අපේක්ෂකෙක් නෙමෙයි රනිල් කියන්නේ. රනිල් පක්ෂේ නායකයා. ඕගොල්ලෝ ගියා නම් රනිල් ගාවට, හාමු ගාවට ගියා නම් හාමුගේ ලකුණ ගහගෙන ප්‍රෙස් රිලීස් කරන්නකො ගමට යන්නකො අලිය ලකුණ. හරි හාමුට ලකුණක් තාම නැහනේ. අලියගේ නේද කියන්නේ? නෑ හාමුගේ හදවතත් දැන් මොකද්ද? අප්සෙට් වෙලා. හාරත ඉල්ලුවට දෙන්නේ නැතිලු. ඒක ප්‍රශ්නයක් දැන් කියනවනේ. නෑ මට හැබැයි සමනලය ලකුණ නම් හොඳයි. හාමුට මේ රණ මහත්තයට? ඔව්. ඒ සමනලය මොකටද? නෑ ඉතින් අර දැන් දොළවත් වෙලා එහෙම ළඟට ගිහිල්ලා තිනවනේ. ඉතින් දැන් ඉතින් ඒක ඔක්කොම එකතු වෙලා ඉතින් අර පරණ මේ යහපාලන කාලේ හිටිය සෙට් එක ඉතින් ටික ටික එකතු වෙලා ඉන්නවනේ. ඔබ කියන රණිල ක්‍රමසිංහ මහත්තයට සමන ලකුණෙන් එන්න කියලාද මං හිතන්නේ සුදුසුයි ලකුණ ඒක යෝජනා කරනවා යෝජනා කරනවා හැබැයි මැතිවරණ කොමසාරිස් දෙයිද දැන් නැහැ මොකද හදවතක් දෙන්න බෑ කියලා මොකද ඒ ලැයිස්තුවේ තියෙන පූල් එකේ දෙන මේ ලකුණක් නැද ඔව් ඒක තමයි දැන් ඒක තියනවා දැන් නැහැ බලමු නේද ඔබ මගේ ප්‍රශ්නේ කලින් කිව්වා දැන් මගේ හැරියා ආපු අයට කොච්චර ගානේ සල්ලි බෙදුනද කවුද ඒකේ ඩීල් එක හැන්ඩල් කළේ මෙහෙමයි දැන් පහුගිය දවස්වල වීසා ප්‍රශ්නයක් ඇති වුණා ඒතොර ඒ වීසා ප්‍රශ්නෙන් ලොකු මුදලක් යම් කිසි ආයතනයක හරහා යම් කිසි කෙනෙකුට යනවා. එතකොට අපිට ආරංචි විදියට ඒ මුදල් ගොඩක් දුරට මේ ඡන්ද වැඩ කටයුතු වලට භාවිතා කරනවා. එහෙම නැතුව වජිරගේ වත්තේ පොල් කඩලා ඇවිල්ලා නෙමෙයි. වජිරගේ ගේ විතරක් බලන්නකෝ. ඈ මිලියන් කොච්චර වටනවද රෝස් කින්ස් රෝඩ් එකේ. ඉතින් ඒ නිසා මේ මුදල් වජිරගේ ගෙදරද මේ ඩීල් ඔක්කොම වෙන්නේ. නෑ ඒක තැන් වල. තව කොහෙද? එතනත් වෙනවා. ඉතින් ඒක ඒක තැන් තියෙනවා. ඊයේ පෙරේද දවසක මහින්ද රාජපක්ෂගේ ළඟ හිටපු ලේකම්බරයේ ගෙදරක ග්‍රෙගරිස් රෝඩ් එකේ ඔහුගේ මැදිහත් වීමෙන් මහින්ද සහ රනිල් හම්බ වෙලා තිනෝ. කාගේ ගෙදරද මේ? නෑ නෑ එදා නම් බොහොම පැහැදිලි මහින්ද අයියා ගියේ නැහැ රනිල්ව හම්බෙන්න. රනිල්ට උමනාව තිබුණා ඉන්න. නමුත් ඒ සාකච්ඡාව විජේරාමේ කරන්න කියලා යෝජනා කරේ පැත්තෙන්. නමුත් විජේරාමේට ආවෙත් නැහැ. මහින්ද අය ගියෙත් නැහැ. ඒ කියන ලේකම්වරයා කවුද ලේකම් කවුද ඔතනදී ලේකම්වරේ කියලා කියන්නේ අපේ ගාමිණී සෙන්රත් ගැන නමුත් ගාමිණී සෙන්රත් බොහෝම පැහැදිලිව මේ දෙපැත්තේ සමග කිරීම ඒ වගේම රටට අවශ්‍ය මොකද්ද කියන එක කරන්න ඔහු ලොකු උත්සාහයක් දරනවා ඔහු බොහෝම පැහැදිලිව රනිල්ට කියලා තියෙනවා ඉල්ලන්න එපා අනිවාර්යෙන් පරදිනවා කවුද ගාමිණී සෙන්රත් ඔව් ඒක අද ඊය නෙමෙයි ඒක මම හිතන්නේ මාස 6කට විතර කලින් කියලා තියෙනවා ඒක කරන්න එපා. නමුත් මේ වජිරලා දිනල ඉවරයිනේ. ලක්ෂ 100ක් අරගෙන ඉවරයි. 2048 වෙනකන් රට පාලනය කරන්න තීරණය කරලා ඉවරයි. 225ම නැතුව ජනාධිපතිට විතරක් පාලනය කරන්න පුළුවන්. මේ සිහින ලෝකෙ නෙමේ. අද මේ රටට ආර්ථිකයක් ගේන්න පුළුවන්. මේ රට බංකොලොත් කරපු අයව නැවතපත් කරන්න ඕනේ නැහැ. මම මහින්දයට උනත් කියනවා මතකද මහින්දයේ ශිරන්තියක්ව FCID ගෙනිච්ච වෙලාව මතකද යෝෂිතව හිර කරපු වෙලාව නාමල් ඇතුළු තියපු වෙලාව ඔයා කොච්චර ඒව ගැන හිත හිත කනගාටුනවද ඒ ඔක්කොම කරේ රනිල්නේ මේ රනිල් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් ඕගලන්ට ඕන ඕගලන්ගේ ඩීල් ටික වහගන්න ඕගලන්ගේ නඩු ටික වහගන්න පුළුවන් ඔයාගේ කන්ටේනර් එක ගන්න පුළුවන් විදියෙ නෑ මගේ මගේ නඩු වයිලත් නෑ මගේ කන්ටේනර් එක දීලත් නෑ ඔය කියන එක චරිතයක්වත් වැලිකඩට ආවේවත් නෑ මාව බලන්න HSBC එකේ හිර කරපු සල්ලි ටික ගන්න කමර්ෂල් බැංකේ ඔය ටික කරගන්න ඕගලන්ට ඕන කෙනන්නේ ඕගලන්ගේ ෆයිට් එක ඒකනේ මගේ ෆයිට් එක ඒක වෙන්න පුළුවන් ඒකනේ නමුත් මම කියන්නේ මම අවුරුදු 9ක් තිස්සේ මගේ මුදල්ද මට කරන චෝදනාද ඒව වෙනුවෙන් මං කතා කරනවා ඒක ඇත්ත වීසා වලින් ගහගත්ත කියන ඔතන ඔයා දැන් ඒක නතර වුණා ඒතර රෂියා වලින් ගලා ටුවරිස්ට් එකෙන් කොච්චර ගහගත්තද ඔයා කාමරෙන් කීයක් ගහගත්තද ලේන් ගාන කීයක් ගහගත්තද සංචාරකයෝ ගේන එක මගේ වෙනදා මිග් එකෙන්ම කොච්චර ගහගත්තද මිග් එකෙන් ගහපු එක්කෙනා නේ දැන් මේ සභා මේ මෙහෙ මේ බස්නාහිර පළාතේ මේ ගවණ වෙලා ඉන්නේ. ඉතින් එයාට කියන්නේ එයාගෙන් අහන්න එයාගේ ඩුබායි වල ගෙවල් ගැන අහන්න. එයාගේ අර හන්තානේද කොහෙද වතු ගැන අහන්න. ඈ ඇයි ගෝටයියා
රොෂාන්ව පත් කරේ කියලා අහන්න. ඉතින් මගෙන් අහන්නේ. ඕගොල්ලෝ අහන්න කොහොල එක කෑමේ. ගෙන්න ලහන්නකෝ. කොටයි කනත්. ගෙන්න ලහන්නකෝ. මට යන්න පුළුවන් දෙයක් වත්. ගෙන්න ලහන්නකෝ. මම ඩොකියුමන්ට් පවා ගෙන්න ඉදිරිපත් කරන්න. ඇත්තටම දැන් දෙවනි පාට මම මේ ප්‍රශ්නේ අහන්නේ ඔබ KGBද කියලා. මේ බයිනෝ මේ ඔක්කොන්ටම හතර වටේ. නාමල් බොරුකාරයෙක් කියනවා. චමල් පිස්සෙක් කියනවා. මේ පක්ෂේ මිනිහ නෑ කියනවා. මේ ගිහිල්ලා කෑම මේසයකට වාඩිලා කෑම කනවා. මොන දෙන්න මොන යකාට දෙයක් මේක කරන්න පුළුවන්. ඔබගේ ඒ ඉන්ටර්වියු එක සිංහලෙන් තිබුණා. රුසියානු තානාපති ලංකාවේ ඉන්න ඒක බලලා වහාම මට එන්න කියලා මොකද්ද මේ කතාව ඇයි ඔයා මේව එලි කරන්න කියලා බොහොම පොඩ්ඩක් දෝෂාපනයක් දැම්මා. ඒ කියන්නේ ඔබ පිළිගන්නවා ඔබ KGB එකට සම්බන්ධයි කියන එක. ඒකට උත්තර දෙන්න එපා කියලා තමයි ඔහු කිව්වේ. උත්තර දෙන්න එපා. ඔව්. ඔහු කියන්නත් එපා නෑ කියන්නත් එපා. ඔහු කියන්නත් එපා නෑ එපා. හරි මොකක්ද උත්තරයක් කියන්නේ? හරි ඔව් නෑ හරි කමන්නේ. තුන් වෙනි උත්තර කියන්න. ඒකට උත්තරයක් නෑ. මොකද අද KGB එක නෑනේ. ඒ නිසා උත්තරයක් නෑ. උත්තරයක් නෑ. හරි. දැන් අපිට තියෙන තොරතුරු වලට අනුව දැන් කියනවා අද හෙට ගිය සඳුදා අපි දෙන්න සාකච්ඡාව දාගන්න තිබුණේ ගිය අඟහරුවාදා. එමුනේ ප්ලෑන් කරේ. ඇයි සවුන්ද තමයි කියනවායි කිව්වේ. මං කිව්වා අඟහරුවාදා උදේ 8ට රෙඩි වෙන්න කියලා. එමුනේ අපි කතා කළේ. හරි. දැන් අද දැන් කියනවා 7 වෙනිදලු. මේ මගුල කෙරෙනවද? අනිවාර්යෙන් 7 වෙනිද කෙරෙනවා. මොකද කරන්නේ? අපි නෙළුම් පොකුණේ තමයි කරන්නේ. ඒක දෙන්නේ නැති බව තොරතුරු එන්නේ කියලා. ඒක දෙන්නේ නැහැ කියලා ඒකට ලොකු විරෝධයක් ඇවිල්ලා. නමුත් නෙළුම් කුළුණ තමයි දැන් මේ පාර කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් අනිවාර්යෙන් කිසිම හේතුවක් මත නෙළුම් පොකුණ නෙළුම් පොකුණේ තමයි සියලු දේ සිදු කරේ. නමුත් සූත්‍ර පුංචලගේ කට්ටිය නෙළුම් පොකුණට බාධා කරලා ඒක දැන් දෙන්නේ නැහැ. එතකොට කොහෙද තියන්නේ? නෙළුම් කුළුණ ළඟ තියනවා. ඒ වගේම ශාලාවක්. එළියේ. ඔව්. නෙළුම් කුළුණ තව ලෝටස් ටවර් එක. අපිට ඕන නෙළුම් මේකත් ඇත්තටම දැන් සල්ලි නැතිකම මේක මේකද ඔය තියන්නේ? නෑ නෑ. ලොකු ඉවෙන්ට් එකක් කරන සල්ලි නැද්ද? නෑ නෑ. අපිට සල්ලි ප්‍රශ්නයක් නෙමෙයි. එන නමුත් අපි බලාපොරොත්තු වුණේ නෙළුම් කුළුණ. ඉතින් නෙළුම් කුළුණ පොකුණ. නමුත් ඒ නෙළුම් පොකුණේ බාධා කිරීම නිසා දැන් නෙළුම් කුළුණ ළඟට අපි සූදානම් කරලා ඉවරයි. මේක බැසිල් රනිල් එක්ක යටින් ගහන ගේම් එකක් නෙමෙයිද? බැසිල් අයියා එම ගේම් ගැහුවනම් මම චෝදනා කරා. නමුත් ඔහු තරම් දක්ෂයෙක් ඒ දේශපාලන වශයෙන් යම් කොටසක් ආව රනිල් එක්ක ඒ අවස්ථාව ඒ රනිල්ගේ ඒ කපටිකම දැනගෙනත් නමුත් අද කිසිම විදියකින් කවුරු කිව්වත් මහින්ද අයියා කිව්වත් බැසිල් අයියා 7 වෙනිදා ඉවෙන්ට් එක නතර කරන්නෙත් නැහැ. ධම්මික පෙරේරා ඉදිරිපත් කරන එක නතර කරන්නෙත් නැහැ. ඒ වගේම ඊළඟ මැතිවරණයට දැන් පටන් ගන්නවා අපේක්ෂකයෝ සූදානම් කරන්න. මේ බැසිල්ට මොල කීයක් තියෙනවද? දැන් මම ඉස්සර කියලා තියන්නේ හතනේ. අපි දන්න ස්ටෑන්ඩඩ් ගන්න හතයි. විමල් හතයිනේ කියලා තියෙනවා. විමල් නෙමෙයිනේ මෙයානේ කිව්වේ අමරකීර්ති අතකොරනේ. මගේ මතක විදියට අමරකීර්ති අතකොරන. මට මතක මේ මොල හතානෝ කියලා හැමතිස්සෙම විමල්නේ කතා කරන්නේ. ඒක මම හිතන්නේ අර කිව්වට පස්සේ කිව්වේ. ඔබ කියන්නේ ඔබනේ හොඳටම දන්නේ. අපි දන්න ස්ටෑන්ඩඩ් ගන්න යට මොල හතයි කියලා. ඔබ කියන්නේ කවද? කැබිනට් එකේ ඉන්නේ කීයද? ඒහා සමාන මොලයක් තියෙනවා බැසිල් අයියා. මොල ගාන කියන්නකො ඔබ ඊයේපෙද්ද කිව්වා ඒකයි මම අහන්නේ. කීයද? නෑ නෑ නෝ මම කිව්වේ මොල 7ක් නෙමෙයි මොල 10ක් විතර තියෙනවා බැසිල් අයියට. මොල 10යි අලුත්ම ගාන. හරි මොල 10යි පවුලේ ඉන්නේ. දැනුම. හරි මොල 10යි. හරි ප්‍රශ්න නෑ මොකක් හරි. හරි දැන් ඔබ මට මේ එන්න කලින් මේ iPad එකේ පෙන්නවා. මේක තමයි අපේ ඇජෙන්ඩා එක. පුළුවන් යම් ප්‍රමාණයක් ඔබ කැමති වුනේ නැහැ කියන්න. නෑ නෑ ඒක කිව්වා. ඔබ මට පෙන්නවා ඇජෙන්ඩා එක. කවුද ඉවෙන්ට් එක කෝඩිනේට් කරන්නේ? දැන් ඒකටත් චෝදනා කරොත් ඒක බොරු කියලා. ඉවෙන්ට් එක කෝඩිනේට් කරන්නේ කවුද? ඒකට ඉන්නෝ නිලධාරි. ඉස්සර රොහිත අබිගුණවද ඉස්සර කලේ? නෑ නෑ දැන් සංජීව එදිරිමාන්න ඉන්නවා. දැන් මේ ඉවෙන්ට් එක සම්පූර්ණ ඔහු දක්ෂ විදියට ඒක හසුරවනවා බොහොම ඉවසීමෙන්. හැබැයි ධම්මික බෑ කිව්වා කියලා කතාවක් නෑ නෑ. දැන් මට ඉන්න බෑ කියලා. ධම්මික පෙරේරට පොහොට්ටුවෙන් අපේක්ෂකත්වයේ දුන්නේ නැත්තම් මට ධම්මිකව 100%ක් විශ්වාසයි. ඔහු ස්වාධීන අපේක්ෂකෙක් වෙලා හරි මේ පාර ඉල්ලනවාමයි. ධම්මික කියලා තියෙන්නේ පක්ෂ බෙදෙනවා නම් මං එන්නේ නැහැ කියලා. දෙකට බෙදෙනවා නම්. නෑ නෑ. ධම්මික 100%ක් ධම්මිකට කියලා තියෙනවා. අපි 7 වෙනිදා කියන්නේ හොඳ දවසක්. ඒක නිසා තමයි මම දවස කියන්නේ නැතුව බදාද කියලා කලින් කිව්වේ ඔබත් සමග නෙමෙයි. ධම්මික එපා කියන්නේ රෝහිත රාජපක්ෂද ශිරන්තිද මහින්දද විරුද්ධ වෙන්නේ. නෑ නෑ. ඒ තුන්දෙනාම ධම්මික එපා කියන එක කියනවා. යෝෂිතත් කියනවා. යෝෂිතත් කියනවා. නමුත් ඒක දැන් ඊයේ නෙමෙයි පෙරේද තිබිච්ච සාකච්ඡාවෙන් පස්සේ සම්පූර්ණ නතර වුණා. ඊයේ සාකච්ඡාවක් සිදු වෙන්න තිබුණා.
ඒක සාම සාකච්ඡාවක්. කවුරු කවුරු? අපි ඔක්කොම අමතක කරලා. කවුරු කවුරුද? මහින්ද අයියා ඇතුළු කට්ටිය එහෙම දෙයක් කිව්වා. පවුල පවුල. ඔව්. සාමාන්‍යයෙන් දැන් මේ වෙච්ච දේවල් ඔක්කොම අමතක කරලා නාමල් කියන විදියට වැඩ කරමු, බැසිල්ලායි කියන විදියට වැඩ කරමු කියන මතය ඉදිරිපත් කරන්න. නමුත් එහෙම දෙයක් උන්නේ නැහැ. අවශ්‍යත් නැහැ. බැසිල්ලායියා ඒ බදාදට අවශ්‍ය වැඩ කටයුතු ඉතාම සාර්ථකව පවුල සමගීකරණ වැඩේ කරගන්න බැරි වුණා. සමගි වෙලා ඉවරයි. එතකොට දැන් මේ මහින්දර මහත්තයා වැඩිපුර මහන්නේ කවුරු කියන එකද? යෝෂිත කියන එකද? ශිරන්ති මැඩම් කියන එකද? නාමල් කියන එකද? රෝහිත කියන එකද? නෑ, මහින්ද අයියා ආදරේ වැඩියෙන්ම චිචීට. චිචීට යෝෂිත. චිචී තමයි මහින්ද අයියත් එක්ක ගෙදර ඉඳගෙන කතා බහ කරලා මහින්ද අයියගේ කැමැති විදියට ඒ ෆිල්ම් බලනකොටද ඒ දේවල් කතා කරන දේශපාලනත්ින් තොර. ඉතින් ඒකින් ද වැඩියෙන් ආදරේ මහින්ද අයියා චිචීට. ඒක පිළිගන්නවා. ඒ කියන්නේ චිචී ඉන්නේ රනිල් අවශ්‍යයි කියන තැන. ඒ කියන්නේ මහින්දත් ඉන්නේ රනිල් ඕන කියන තැන. මහින්ද අයියා ඉන්නේ. ඉතින් පුත්තු කියන දේවල් අහගෙන ඉන්නවා. නමුත් බැසිල් අයියායි මහින්ද අයියායි තමයි ගොඩක් තීන්දුව తీරන ගන්නේ. අද නාමලුත් ඒ පිටි තීන්දුව වල ඉන්නවා. හැබැයි රනිල් පොදු අපේක්ෂකයා කරන ඉන්දියාව බැසිල් හරහා බලපෑම් කරා නේද? ඔව්, බලපෑම් කරා. ඒක නිසා තමයි බැසිල් අයියා ආපු ගමන් ඉන්දියන් කොමසාරිස් හම්බ වෙන්න ගියේ. නමුත් ඉන්දියාව බැසිල් අයියට වගේම රටට ගොඩාක් උදව් කරනවා. ඒ හැම දෙයක්ම දේශපාලනයේ පමණක් නෙමෙයි, ඒවයින් සමතුලිතය කරන්න ඕනේ. ඒක නිසා තමයි බැසිල් අයියා ඒ සාකච්ඡා වට කීපයක් ගෙනිච්චේ. බැසිල් කෙලිම ඉන්දියන් හයි කමිෂනට කිව්වද අපිට බැහැ රනිල්ව පත් කරන්න, අපි ධම්මික දානවා කියලා? නෑ නෑ, බැසිල් අයියා ඉස්සරේලා ඉන්දියාවේ අවශ්‍යතාවය තීරුම් ගන්න එකත්, ඇයි රනිල් ඉල්ලීමත්, ඇයි ඉන්දියාව අනුර කුමාරව වැඩි කැමැත්තක් පළ කරේ නැති, ඔය දේවල් අධ්‍යනය කරා. අධ්‍යනය කරලා යම් අවස්ථාවක තීරුම් ගත්ත මේක තමයි අපේ මතය. ඒක මට කරන්න ඉඩ දෙන්න කියලා ඉන්දියාවත් එක්ක ඒ බොහොම සුහඳව ඒ තීන්දුව අරගෙන ඉවරයි. ඒ කියන්නේ ඒ ඉන්දියන් ඉල්ලීම බැහැකීමත් එක්කම ඉන්දියාව සහ රාජපක්ෂලාතල බිඳවැටීමක් ඇති වුණා. නෑ, කිසිම බිඳවැටීමක් නෑ. තේරුම් ගන්න ඕන මේ ආසියානු ආසියාවේ ප්‍රශ්නවලට ඉන්දියාවත් එක්ක අපි ගනුදෙනු කරන්න ඕන හයිය පෙන්නලා නෙමෙයි, විමල් වීරවංශ වගේ. හැබැයි ධම්මික කියන නමුත් සාකච්ඡා කරලා අපි යුද්ධ දිනුවෙත් ඒ වගේ. මේ ධම්මික කියන පොලිටිෂන් කෙනෙක් නෙමෙයි. නෑ, එතනදී ධම්මික රටේ ආර්ථිකය ගොඩ ගන්නත්, රටට විදේශ විනිමය ගේන්නත් වැඩපිළිවෙල තමයි ධම්මිකගේ. නමුත් දේශපාලන වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම නාමල් තමයි ගෙනියන්නේ. දේශපාලන වැඩපිළිවෙල කරන්නක දෙයියනේ කවුද ඉන්නේ? බැසිල් වැඩ කරයිද ධම්මිකට? බැසිල් දිනවයි. මොකද? නැත්නම් මොකද? කිසි කෙනෙක් බැසිල් අයියා ධම්මිකව දිනවල තමයි මේ පාර නතර වෙන්නේ. ගම්පයෙන් ප්‍රසන්න නැහැ. අනුරාධපුරෙන් SM ලා කාන්ත් ප්‍රසන්න විතරද? ෂේහල්ලා නැහැ. මාතරෙන් කාංචනා විජේසේකර නැහැ. දැන් ඊයේ අනුරාධපුරේ රැස්වීම ටික ඉතාම සාර්ථකයි. නාමල් ඉතාම අනිතක මේ රැස්වීම අපි සූදානම් කරන්නේ නැහැ මාස ගානක් තිස්සේ. දවසෙන් දෙකෙන් සූදානම් කරන මිනිස්සු. මොකද ගමේ මිනිස්සු ඉන්නේ තවමත් මහින්ද චින්තනයත් එක්ක මේ රට විකුණන, මේ යහපාලන යුගයේ රට බංකොලොත් කරපු ඒ රනිල් වික්‍රමසිංහට විරුද්ධව ඔහුව පෙන්වන්න බෑ. අපේ පොහොට්ටු නිමල් ලංසලා මීගමුවේ නෑ, ප්‍රසන්නලා ගම්පහේ නෑ. දැන් කෙලින්ම නිමල් ලංස කියනෝනේ මේ කවුද ප්‍රසන්නට පක්ෂයේ ලොකු තනතුරක් දුන්නොත්, මේ සන්ධානයේ ලොකු තනතුරක් දුන්නොත් ඔහු යනවා කියලා. මොකද නිමල්ලංශ තමයි තමන්ගේ මුදලින් වියදම් කරගෙන මෙච්චර දුරක් මේ ගොඩක් දේවල් ගෙනාවේ. මොන සන්ධානයේ තනතුරක් දුන්නොත් මොකද? දැන් මේ අලුතෙන් එකතු වෙන්න යන රනිල් වෙනුවෙන් එකතු වෙන්න යන තැන්වලදී ප්‍රසන්නට ප්‍රධාන තැන මොකද? අගමැති ඇඳුම් ඇඳගෙන හිටපු අයනේ. ඉතින් නිමල්ලංශට උඩට යන්න ගියොත් ගම්පහ ආසනේ දිස්ත්‍රික්කේ නිමල්ලංශ අයින් වෙනවා. ඉතින් අයින් වෙලා කොහරද එයා යන්නේ? ධම්මිකට වැඩ කරනවා. ධම්මිකට වැඩ කරනවා ගොඩක් කියලා. ධම්මේ මම මේ ඔබෙන් අහන්න හිටියේ මේ කතාව. මේක මගේ සාකච්ඡාවකදී කිව්වේ ක්ලබ් වසන්ත අඳුරනවද? මම පෞද්ගලිකව හම්බෙලා තියෙනවා. හරි, ක්ලබ් වසන්ත මේ මහින්ද පාවිච්චි කරා කියලා එයාගේ ගෑනු අරගෙන ඇමතිවරුන්ට සප්ලයි කරලා ඒව වීඩියෝ කරලා බ්ලැක්මේල් කරන්න. හරිද? බ්ලැක්මේල් කරලා ඩෝම්බල්ලා ළඟ මේ මහින්ද ඔය හැමතිස්සෙම කියන්නේ මගේ ළඟ ෆයිල් තියෙනවා කියලා. ඔය ඕවා තමයි පාවිච්චි කරන්නේ. සම්පූර්ණයෙන්ම මහින්ද එක එක ගෑනු මෙයාගෙන් ගෙන්නගෙන මහින්දයගේ ක්ලබ් වසන්තගේ කිසිම සම්බන්ධයක් නැහැ. මහින්දයට ගැන මම කිව්වේ නැහැ. නෑ, මම අහන්නේ මහින්දයි අරගෙන. දැන් එහෙම දෙයක් වුණා නම් ක්ලබ් වසන්ත එක්ක යම් කිසි කෙනෙක් කරා හරි සම්බන්ධයක් තියෙනවා. එහෙම කිසිම සම්බන්ධයක් නැහැ. ක්ලබ් වසන්ත ගැන හොඳටම දන්න ඇමතිවරු ඉන්නවා. සීබී රත්නායකෙන් ඇහුවනම් හරි ඒ නුවරඑළිය හිටිය ක්ලබ් වසන්තගේ යම් අන්තිම කාලේ යම් යම් ප්‍රශ්න තිබුණා කියලා කියනවා. නමුත් මහින්දයට ඒ වගේ වැඩ කරන්න අවශ්‍ය නැහැ. මහින්දයගේ දේශපාලනේ තියෙන යම් යම් අවස්ථාවලදී බොහොම බැරෑරුම් අවස්ථා තිබුණා චන්ද්‍රිකා
ගේ කාලේ ප්‍රේමදාසගේ කාලේ නමුත් මයින්ද දැන් අනි පැත්තෙන් එල්ලවෙන චෝදනාව විදායක සභාවට එදා ගෙනාපු සාගර කාර්යවසන්ගේ යෝජනාව ඒ කියන්නේ මේ මේ රනිල් වික්‍රමසිංහ නෙමෙයි අපි වෙනම අපේක්ෂකෙක් දාන්න ඕන මේ යෝජනාව පිටිපස්සේ හිටියේ උදයංග එනිසා සාගර කාර්යවසම්ව ඉවත් කරලා පොහොත්තේ මහලේකම් විදියට ඩොක්ටර් රමේෂ් පතිරණ පත් කරන්න ඕනේ මාතර මේ මේ ආසන බලමණ්ඩලයේ මේක සම්මත කරගෙන තිබෙනවා ඔව් ඔව් ඒක ඉතින් මේ ආරංචියක් තියනවා මේ නිලමෙලා එකතු වෙලා එහෙම යෝජනාවක් කරලා මේ සාගලව අයින් කරන්න කියලා කිසිම හේතුවකින් දැන් මැතිවරණේ ප්‍රකාශ කරලා තියෙනවා ලබන බදාදා ඒ ප්‍රකාශය කරනවා කිසිම විදියකින් සාගල අයින් වෙන්නෙත් නැහැ අයින් කරන්නත් බෑ සාගල රත්නායක මේ යෝජනාව ගෙනාවේ පක්ෂෙන් නමුත් මම පිළිගන්නවා එහෙම දෙයක් වෙනවා කියන දේ කිව්වේ ඔබ එදා සාගරගේ පළුවරිනව මෙතන සාගරගෙන් කවුද අහනෝ උදයංග විරුතුංග උදයංග කවුද උදයංග කියන්නේ අර රුසියාවේ තාන එහෙමයි කතා කරන්නේ දැන් ඔබ රුසියා මේ සාගරට කඩේ යනවා නෑ නෑ සාගරලට කඩේ යනවා නෙමෙයි අපි ඇත්තටම පිළිගන්නවා දැන් අපි දෙන්න 2018 ඉඳන් සාගල තමයි කාර්යවසම් තමයි නොමිනේෂන් වලට පක්ෂ වෙනුවෙන් අස්සම් කරන්නේ ඒ ඔක්කොම දිනුනේ අපි දෙන්න වාසනාවන්ත දෙන්නක් කරලා තියෙන සාකච්ඡා ගාන 15ක් විතර ඇති එක සාකච්ඡා බලන්න ඔක්කොම රිවයින් කරලා ඔබ බලන්න ප්‍රේක්ෂකයෝ එක සාකච්ඡාවකට ඇඳපු කෝට් එක ආයි ඇඳලා නැහැ රිපීට් කරලා නැහැ නේ දැන් එන්න එන්න කෝටුද එහෙම මිනිස්සයා රෙදි ඇඳන්ද සාගරට දැන් කඩේ යන්නේ නෑ නෑ සාගරට කඩේ යන්නේ නෑ සාගල අද ඒ හදන්නේ ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ දේවල් කරන්න ඒකින්ද කාංචන බොහොම පැහැදිලිව මම නැවත කියනවා කාංචන මහින්දයව දාලා යන්නේ නැහැ යම් කිසි අවස්ථාවක නැවත එනවා එතකන් කාංචන පුතා අපේ දොර ඇරලා තියෙනවා ඔය හීන දැක දැක ඉන්න මේ මේ හරි නාමල් ඇත්තද හම්බන්තොටින් ගම්පහට එනවා කියන්නේ අමරවීරත් එක්ක ෆයිට් කරන අමරවීර එකට එන නිසා අමරවීරත් එක්ක ෆයිට් කරන්න බැරි නිසා නෑ නෑ අමරවීර එකට එනවද කියන එක නෙමෙයි නාමල් තමයි මේ 2010 ඉඳන් හැමදාම එකට ඇවිල්ලා තින්නේ අපි කාර කිසිම රාජපක්ෂ කෙනෙක්ට හම්බන්තොට මෙවර චාන්ස් එකක් නෑ නෑ ඡන්දෙදි අපි ඒක බලමු චමල් අයියාට මම නැවතත් කියනවා චමල් අයියේ දැන් ඔබේ තනතුර ඒ වෙන පුතෙකුට දීලා හෝ වෙන කෙනෙකුට දීලා අපි බලාගෙන ඉමු මේ තරුණ අය කරන දේ. ඒක ශෂීන්ද්‍රට අමතරව අයින් අනිත් අර කවුද ශමීන්ද්‍රට දෙන්නේ කියලා කියන්නේ. ශමීන්ද්‍ර එන්නේ නැහැ. ශමීන්ද්‍ර ඇමරිකාවෙන් ඉන්නේ දැන්. ආ ඒ කාටද තව පුතෙට දෙන්නේ කියන්නේ? නෑ නෑ. අවුලම තමයි ඔක්කොම තියන්න ඕනේ. නෑ නෑ. මම කියන්නේ යාට අවශ්‍ය නම්. නමුත් චමල් අයියර මේ සැරේ ඉල්ලිය යුතු නැහැ කියන එකයි මගේ මතය. ඒක තමයි දැන් වයස වැඩි කියලා කියන්නේ. වයස වැඩි නෙමෙයි තරුණ නායකව නාමල් එක්ක දුවන්න පුළුවන්. නෑ නෑ හරි ඕනේ බලාපොරොත්තු ඔබ ඉස්සලා කිව්ව මෙන්ටල් කේස් එකක් කියලා නේද? හරි හරි. එතකොට මේ මේ දැන් නාමල් එනවා ඊට පස්සේ ගම්පහට. නෑ නෑ මේ වෙලාවේ අනුරාධපුරයේ අවශ්‍යතාවයේ මත නාමල්ගේට එතන ගිහිල්ලා සංවිධාන කටයුතු සිදු කරන්න තමයි ආරම්භය. ඒක ජානක වක්කුඹුර පවුලේ නෑයෙක්නේ. ඒවත් අතර කරගන්න බැරි වුණා. අන්න ඒක ගැන නම් මට ඇත්තටම දුකයි. වක්කුඹුරලා අදయ్య නෙමෙයි අපේ පවුලට එකතු වෙලා ඉන්නේ. නමුත් ඔයගේ තීන්දුවක් ඔහුට JVP කාලෙත් සිදු වුණා. නමුත් යම් විදියකින් සූත්‍ර පුංචලගේ කට්ටිය ඔහුව දමණය කරලා තියෙනවා. නමුත් බලමු රත්නපුරේ ගොඩක් දේවල් වෙනස් වෙන්න ඉඩ තියෙනවනේ. හැබැයි ඒ අවසන් විධායක කමිටු රැස්වීම හරියට ප්ලෑන් කරලා තියෙනවා. මම හොඳට හොයලා බැලුවා. එන්න කියලා තියෙන්නේ තෝරගත්ත මන්ත්‍රීවරු 20කට විතරයි. තෝරගත්ත අයට කෝල් කරලා තියෙනවා. ඔක්කොම 82ක් ගෙන්නලා තියෙනවා. තේ හදන මිනිහා ඉඳලා තියෙනවා. තව ඉඳලා තියෙනවා. තේ හදන මිනිස්සේ තේ හදන අක්කල දෙන්නෙක් ඉඳලා තියෙනවා. වත්ත සුද්ධ කරන මිනිස්සේ ඉඳලා තියෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් ඉන්න ජමුදිත එතන නම් ලිස්ට් එක එදා දවසේ හදපු නම් ලිස්ට් එකක් නෙමෙයි ඒකට එන කම්පියුටර්ගේ නම් ටික කම්පියුටර් ටයිප් කරන ගෑන් ළමයි දෙන්නෙක් ඉඳලා තියෙනවා මහර සභාපතිගේ දුව ඉඳලා තියෙනවා ඡන්දේ පාවිච්චි කරන්න අයිතිය ඊළඟට එතෙන්ට සිකියුරිටි ගාඩ්ලා දෙන්නෙක් ඉඳලා තියෙනවා සිකියුරිටි ගාඩ්ලා එතන ඉන්නවා තමයි ඉතින් ඒ නමුත් ඒගොල්ලෝ ඒ සභාවට එකතු වුණා කියන එක නෙමෙයි ඉතින් ඒක නිසා ඒ විධායක සභාවෙන් තමයි මේ මේ පත්කර යෝජනාව සම්මත කරගත්තා කියලා කියන්නේ. දැන් යෝජනාව සම්මත කරේ ඒ
එන්න තිබිච්ච 83 දෙනාගෙන් ආපු අයගෙන් තමයි ඔය කියන අර තරුණ ගම්පොලෙක් කෙනාගේ තාත්තා ඉස්සරහම වාඩිලා ඉන්නේ. ඉතින් එයා කොහොමද කියන්නේ නැහැ කියලා. ඒ නිසා චමල් කිසිම ඡන්දයකට අතීස්සුවේ නැහැ. රනිල් දානෙකට මුකුත් කිව්වෙත් නැහැ. ධම්මික දානෙකට මුකුත් කිව්වෙත් නැහැ. එයා හිටියේ මෙන්න මෙහෙම මේ විදිහටම හිටියේ. මෙහෙමනේ. මල්ලක පොඩොස්ත මෙන්න මේ 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 හිටියේ. දැන් මෙහෙමනේ මයින්දයියට අස්වෙන්න ඉස්සරේලම ගිහිල්ලා කිව්වේ කවුද? චමල් අයියා. හරි ඊළඟට ඉදායක සභාවේ නාමල්ට ගන්න පාට අයියට රටපාලනය කරන්න දුන්නේ නැත්තේ ඇත්ත කියනවා නම් ඔය සමහර රාජපක්ෂවරුන්නේ මොකද බොහොම පැහැදිලිව ගෝට අයියත් එක්ක තිබුණා එකගතාවයක් මහින්ද අයියට දේශපාලන දේවල් කරන්න මොකද දේශපාලනේ අත්දැකීම් ගෝට අයියට නැති නිසා ඒ කෑල්ල සම්පූර්ණයෙන් වෙනද වගේ බැසිල් අයියත් මහින්ද අයියත් කරන්නේ ඒ වගේ චමල් අයියට යම් යම් තියෙන කෝන්තර පසුගිය කාලේ මොනවාද ඒ නෑ ඉතින් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මහින්ද රාජපක්ෂ වෙන්නේ ලොකු අම්මා 1969 පප්ප නැති වුණාම චමල් අයියව යෝජනා නොකරපු නිසානේ එතකොටනේ බොහොම පැහැදිලිව චමල් අයිය එතකොට හිටියේ පොලිසියේ එතකොට ලොකු අම්මා කියලා තියෙනවා නෑ චමල් ඒ පොලිසියේ රාජකාරිය කරයි මහේන්ද්‍ර තමයි දේශපාලන ඉදිරියට ගෙනියන්න ඕන කියලා බෙලියත් ආසනයට පත් කරේ. ඉතින් සමහර වෙලාවට චමල් අයියා හිතනවා ඇති එදා තිබුණා නම් මහින්ද රාජපක්ෂ විදිහට දෙපාරක් ජනාධිපති වෙන්නේ චමල් රාජපක්ෂ කියලා. ඔලේකට කෑව කාලා හිටියට කෙට් එකෙක් නෑනේ. නෑ එහෙම කියන්න එපා. අද අවුරුද්ද දවසේද ඉස්සරේලම ගිහිල්ලා ටීවී රූපහානි ලයිව් කැව්වට කිරිපත් කෑල්ල පුළුවන් නම් වහටිකක් තමයි ඉන්නේ අවුරුද්දකටම මහින්ද අයියා ඉස්සරේලම යන්නේ චමල් අයියා ගාවට බුලත් දීලා සුබපතන්නේ චමල් අයියට ඔව් ටීවීට බේරව ඔය නෑ 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 ටීවී එක විතර නෙමෙයි මේ පවුලේ සම්පූර්ණ ඒ සමගිය රඳා පවතින්නේ මහින්ද අයියා ඒ නිසා තමයි මම නාමල්ටත් කියන්නේ ඔයත් පොඩි සිංහයා වෙන්න ඕන මහින්ද අයියගේ ගතිගුණේ නාම මේ මහින්ද ඉතින් කොහොමද නළුවෙක් නේ ආරංග පාලා තියෙනවානේ දැන් චිත්‍රපට කී ක්‍රමයේ ආරංග පාලා තියෙනවා එල් ඩ්‍රාමා යා නළුවෙක් නේ පාලා තියෙනවා හොඳ තාත්විකයි සමහර පොඩි පොඩි ඕ ඇක්ටින් තුන හොඳයි සූත්‍ර පුංචි ඇවිල්ලා කියන දේවල් මහින්ද අයියා නළුවෙක් ඉඳන් ඉතින් අහගෙන ඉන්නේ අවසන් කරමු පුවත්පතක තිබුණේ මහින්ද අමරවීරට කෝල් එකක් ආවලු ඇත්තද කියලා කෝල් එකෙන් ඇහුවලු ආර කවුද කතා කරේ කියලා ඊළඟ ඇහුව කෝල් රාජපක්ෂ පවුලේ හිතවතෙක් කතා කළේ මණ්ඩලේ කචල් මම පත්තරෙන් උපට ගන්නේ මහින්දමරු ඇමතුවා පත්තරෙන් උපට ගන්නේ මේ 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 මණ්ඩලේ කචල්ලු යෝෂිත රෝහිත කැමති නැහැලු කියන එක මට පිටින් ආපු තොරතුරක තියෙනවා මහින්දමරුට සම්බන්ධයක් නැහැ මේ කතාවට පිටින් ප්‍රින්ටින් ඕඩර් එක තනිකරම රනිල්ගේ යෝෂිතට රෝහිතට ලැබිලා ඒ බිස්නස් එක කැඩෙන නිසා තමයි මේ අකමැති කියලා නෑ නෑ ප්‍රින්ටින් මේවා ගැන නම් ඒවා ඉතින් වජිරලා කරනවා ඇත්තේ නමුත් අද වෙනකොට ඒ ඔක්කෝම් ප්‍රශ්න විසඳලා ඉවරයි බොහොම පැහැදිලිව බැසිල් අයියා තේරුම් කරලා තියෙනවා ධම්මිකව දාන එකත් නාමල් ඒ පක්ෂයේ වැඩ කටයුතු කරන එකත් ස්ථීරයි 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 අදින් පස්සේ හත්වෙනිද පත් වෙනවා ඒ යම් යම් විදියකට නිර්දේශ කළා නම් රනිල් වික්‍රමසිංහ යෝෂිත හෝ චිචි ඒවා ඉතින් පස්සේ නැහැ ඒ කියන්නේ රනිල් සමග නෝ ඩීල් ඔක්කොම ඉවරයි. ඒ කියන්නේ දැන් මේ වන විට පොහොට්ටුව එදා සාකච්ඡාව නතර කරේ මහින්ද අයියා කිලිම කිව්වනේ මේ රනිල්ව එක්කන් එන්න එපා. දැන් අපි තීන්දුව කරලා ඉවරයි මම පක්ෂේ. සූත්‍ර පුංචට. කෝල් එකෙන්ද? නෑ පණිවිඩය අරියා. කාගේ ඇත්තේද? ඊවට ඉන්න ඕන තරම් කට්ටිය. ඕන තරම් කට්ටිය ඉන්නවා ඉතින්. මිනිස්සේ ගිහලා ඇව්වේ කියලා. නෑ ඉතින් ආපු එක්කෙනාටම කිව්වා ඉතින්. කවුද ආවේ? ඒක මම කියන්න කැමතියි. අර සාගලයි මෙයි ආපු දවස්ද? කවුද මේ සුසු? නෑ නෑ මේ ඊයේ පෙරේද. ඒකනේ මේ සාකච්ඡාව සිදුුන්නේ නැත්තේ. ඒකනේ ආයක තිබුණ නැද්ද? ඒකනේ ඒකට එන්න එපා කියලා කිව්වා. මොකද තීන්දුව වෙනස් වෙන්නේ නැහැ. රනිල්ව හම්බෙන එක මහින්ද වෙනස් කළා. මේ කියන්නේ මේ බෑ කිව්වා. බෑ කිව්වා. ඕ රනිල්ට දැන් රනිල්ට දැන් මහින්ද හම්බෙනවා බෑ. නෑ නෑ දැන් පක්ෂේ තීන්දුවක් කරන් තියනවා. ඒ තීන්දුවට විරුද්ධව මහින්ද අයියා යන්නේ නැහැ. හත්ෙන්ද? ඒක හත්ෙන්ද 100ට 100ක්. එදාට කොහොමද සංස්කෘතික සම්දර්ශන ඒවත් තියනවද? ඒ වැඩපිළිවෙල යනවා. මොකද පොඩි කෙටි කාලයක් තිබුණේ. නමුත් හත්වෙනිදා හොඳ දවසක් ධම්මික පෙරේරාගේ සම්පූර්ණ වැඩ කටයුතු එදා ඉඳන් අපේ ඉලෙක්ෂන් පටන් ගන්නවා. හරි. ධම්මික පෙරේරාට මේ ඉලෙක්ෂන් එකේ හිමිවන තැන කොතනද? මේ ඡන්ද ප්‍රතිඵලයේ හිමිවන තැන කොතනද? අද
ධම්මික පෙරේරව දිනවන්න පළවෙනිය කරවන්න ජනාධිපති කරවන්න තමයි අපේ වැඩපිළිවෙල. ඒක අපිට කරන්න පුළුවන්. ධම්මික පෙරේරා පත්වන ආණ්ඩුවක නැවත රුසියාවේ සහ යුක්‍රේනයේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගමද? නෑ මම නම් ඒ තනතුර බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් මට විශ්වාසයි මේ රුසියාව සමග තියෙන අද කැඩිච්ච සම්බන්ධයේ ඊට වැඩිය තර කරන්නත් සංචාරක ව්‍යාපාරේ තර කරන්නත් අනිවාර්යෙන් ධම්මික මගෙන් මගේ තියෙන හැකියාවන් ප්‍රයෝජනට ගනී කියලා හිතනවා. බෙහෙවින්ම ස්තුතියි ඔබ. ඔබ ඉතින් ඔබ ධම්මිකටත් ගැවුව මිනිස්සෙක්. කප්පන් මේ දෙනවයි කියලා මේ නෑ මම අද ඒකත් කියනවා. මා කියන්නේ මොකද්ද? අනුර කුමාරට වැඩියෙන්ම ආදායම ලැබෙන්නේ ධම්මිකගේ කම්පැනි වලින්. අද ධම්මික ඒවයි නායකයෙක් නෙමෙයි. නමුත් ඉතින් එහෙම නැත්තම් මේ රටේ ධම්මිකගේ කම්පැනි වලින් අනුර කුමාරට පක්ෂයට සල්ලි දෙනවා. ඉස්සර කම්පැනි. ඔව් හරි. ඔව් හැම කම. ඒක ඒ අද පුළුවන් නම් අනුර කුමාර පෙන්වන්න ඔවුන්ට ලැබෙන ආදායම මෙච්චර කාලයක් මේ ආයතන වලින් පෙන්වන්නකො ඉතින්. ඒ මොකටද මේ ගෙවන්නේ? නැත්තම් මේ මගේ මිග්ගෙක් ගැන විතරක් කතා කරන්නේ. මොකටද ධම්මික ගෙවන්නේ ජේපීකට? නැත්තම් ඉතින් ආයතන අරන් යන්න බෑනේ. ආ මේ මේ යූනියන් ප්‍රශ්නද? යූනියන් ප්‍රශ්නේ. ඕ එහෙම එකක්. ඔව්. ඔබට සාක්ෂි තියෙනවා. අවශ්‍ය වෙලාවට ඉදිරිපත් කරන්න. බේවින්ම ස්තුතියි. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති සහ රාජපක්ෂ පවුලේ නිල ප්‍රකාශක. හරි එහෙම කවන්න නැනේ. ඔබනේ මට ඒ තනතුර දුන්නේ. නිල ප්‍රකාශක මම තමයි ඒ තනතුර දුන්නේ. හරි. මං හිතන්නේ ඡන්දෙන් පස්සේ නම් නාමල් රාජපක්ෂ ලිපියකින්ම පත් කරලා සමහර වෙලාවට අපිට ඒ වණේට තියෙනවා. මොකද හේතුව නාමල්ට මයික් එක දික් කරලා වැඩක් නැහැ. මහින්දට මයික් එක දික් කරලා වැඩක් නැහැ. බැසිල්ට මයික් එක දික් කරලා වැඩක් නැහැ. කියන දෙයක් ඇත්ත හරි බොරු හරි බොරුව ඇත්ත විදියට හරි කොහොමද කතා කරන්නේ උදයන්ග වීරතුංග බලමු හත් වෙනිදා. නමුත් ඔබටත් පිළිගන්න වෙනවා අපි අවුරුද්දකට කලින් කරපු සාකච්ඡාවේ කියපු දේවල් හත් වෙනිදා සත්‍ය වෙනවා කියන පැහැදිලිවම පිළිගනිමින් තමයි සාකච්ඡාවේ අවසානයේ තියෙන්නේ. පිළිගන්නවා පැහැදිලිව පිළිගන්න ඔබ මේ මගේ සාකච්ඡා මාලාව තුල මේ කරපු අනාවරණයන් අද සැබෑ වීමෙන් පවතිනවා. මම ඒක පිළිගන්නවා. හරි. ඔබ ස්තුතියි.